මේ ප්‍රශ්නේ තියෙන්නේ කාටද? එකම රට එකම නීතිය කියලා. දැන් ඒක සංකල්පින් නෙමෙයි මෙතන වැඩ වෙන්නේ. මේක රිසර්වේෂන් එකක්. ඒක ස්ටේට් ලෑන් කාටවත් අයිති කරගන්න බෑ. කවුද අයිති කරගෙන තියෙන්නේ? එයාගේ වයිෆ් කෙනාමට තමයි මේ ඉඩම දැන් aran තියෙන හොර ඔප්පුවක් මාර්ගෙන්. ඔබ වකිමක් ඇතුවද මේ කතාව කියන්නේ? මේ ડોකියුමන්ට් එක මේ මගේ ළඟ තියෙනවා දැන්. පෝස්ට් ડોකියුමන්ට් එක කියලා කොහොමද කියන්නේ? මට බයන්නේ මට මොන හරි වුණොත් කියලා නොයස 4 දෙනෙක් ළඟට මම දීලා තිනවා මගේ ડોකියුමන්ට්. මේ නිවැසියන් ෆැමිලි කරාද කාට හරි? කිසිම ඉන්වෙස්ටිගේෂන් එකක් නැහැ. ජීරෝ ඉන්වෙස්ටිගේෂන්. ඒ කියන්නේ ඔය එකකටවත් මිරිහාන පොලිසියේ මම IGW ලියලා තියෙනවා. කියලා පහල ඉන්න මේක කතා කරන්නේ නැත්තේ ඇයි? මිනිස් බයයි කතා කරන්න. අපි කට වහගෙන හිටියොත් ඒක නෙමෙයි අද රටේ තත්ත්වෙ මෙහෙම වෙලා තියෙන්නේ. ඔලඟ තොරතුරු තිබෙනවා. පාරේ ලයිට් කනුවෙන් ඉලීගල් ලයිට් කනෙක්ෂන් එකක් අරගෙන එතුමාගේ කාර් එක චාර්ජ් කරනවා. කවුද මේගොල්ලෝගේ ඉලෙක්ට්‍රිසිටි බිල ගෙවන්නේ? අපි නේ ගෙවන්නේ. මෙතුමා ඉන්න ඕනේ හිරේනේ. මේවා ක්‍රිමිනල් ඔෆෙන්සස් නේ. මොකද මේ රිසර්වේෂන් පුරවලා අනිත් ඒවා පුරවලා දෙන්න කියලා. අනිවාර්යෙන් පුරවලා දෙන්න පුළුවන්නේ. නීතිය එකයිනේ ඔක්කොටම. දේශපාලන එක නරික නීතියක සාමාන්‍ය ජනතා එක නීතියක් වෙන්න බෑනේ. මම මගේ ගෙවල් දෙක විකුණලා සියලුම මුදල මම වැය කරනවා දුප්පත් ජනතාවට ගෙවල් හදලා. මේක විකුණන්නත් සූදානම් වෙලා ඉන්නවා නේද? ඉතින් ඔහු ඉල්ලනවා නම් එක පුද්ගලයෙක් කරන කොච්චර ලොකු අසාධාරණයක්ද මෙතන වෙන්නේ එයාගේ බලයෙන් ඉඳා කියලා. මම එයාට දෙන්න ඇත්තටම කැමති නැහැ. දුප්පත් මිනිහෙක් පොල් ගෙඩියක් කැඩුවා. මේ මිනිහව දානවා හිරේට. එතකොට මෙච්චර අපරාධයක් කළා කො නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදා ගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට ලංකාවේ ඉඩම් පිළිබඳව විටින් විට විවිධ දේවල් කතා වෙනවා. එක්කෝ බලහත්කාරයෙන් ඉඩම් අල්ලගත්තා කියලා කියයි, හොර ඔප්පු හැදුවා කියලා කියයි, LRC ඉඩම් අක්කරේ 500ට දුන්නා කියයි. මේ වගේ අනාවරණයන් රසක් අපි සිදු කරලා තියෙනවා සිදුවන වංචාවන් පිළිබඳව. දැන් අද දවසේ මාතෘකාව අපි එන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාවක් ගියා ඔබ දකින්නට ඇති. එවැනි අනවසර ඉඩම් ගොඩ කිරීමේ ක්‍රියාපටිපාටියක් සිදු කරනවා කියලා. ඒ ඔස්සේ ඒ සමාජ මාධ්‍යයට එය මුදාහල කාන්තාව අප සොයා ගියා. ඒ නමින් රංජි ද සිල්වා, ඔබ පදිංචිය අයිබෝන් පදිංචි ඔබ ලංකාවේ? මම පදිංචි ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාවේ හරි. එතකොට ඒ කියන්නේ දැන් ඔබ එහි පුරවැසි භාවය ලබා තිනවා? එහෙමයි, මම එහි පුරවැසි. මම ඩුවල් සිටිසන්. මම මේ රටේ ඒ රටේ මට තියෙනවා පුරවැසි භාවය. දැන් මේ ප්‍රශ්නය මොකද්ද? ඔබට තියෙන පුද්ගලික ප්‍රශ්නයක්ද? තලවත කොටනේ කිව්වේ? එහෙමයි. මට කලින් වැඩසටහන පෙර අතුව තලවතේ තලවතුගොඩ පෙරේරමාවතේ මේ ඉඩමක් පිළිබඳ ප්‍රශ්නය පොදුවේ නිවැසියන් ගණනාවකට ඔබ 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 නිකුත් කරපු සමාජ මාධ්‍ය වීඩියෝ එක ඔබනේ කරන්නේ නැත්තේ ඒක. ඒක ටිකක් වෛරල් වීඩියෝ එකක් බවට පත් වුණා. ගොඩක් අය මටත් එව්වා. මටත් අවස්ථා කීපයක් ඔබ විතරක් නේ ගොඩක් අය එව්වා. එතකොට මේ ප්‍රශ්නේ තියෙන කාටද ඇත්තටම? මේ ප්‍රශ්නේ තියෙන්නේ පොදුවේ. මම මේ අද ඇවිල්ලා ඉන්නේ කතා කරන්න. අපේ 22.5 මිලියන් ජනතාව ඉන්නවනේ. ඒ ජනතාව වෙනුවෙන් තමයි මම මෙතන පෙනී සිටින්නේ. ඒ ජනතාව වෙනුවෙන් කතා කරනවා කියන්නේ, ඒ කියන්නේ දැන් අපේ රටේ දැන් අපේ මේ ප්‍රෙසිඩන්ට් ඉන්නවනේ මිස්ටර් ගෝඨාභය රාජපක්ෂ. එයාගේ සංකල්පේ මොකක්ද? එයා කියන්නේ එකම රට එකම නීතිය කියලා. දැන් ඒක සංකල්පෙ නෙමෙයි මෙතන වැඩ වෙන්නේ. ඒක තමයි මම මෙතන ඉදිරිපත් කරන්න අද පෙන්눔 කරන්න හදන්නේ. මොකක්ද ඔබේ ප්‍රශ්නේ? දැන් ප්‍රශ්නය තමයි මේ පෙරේරා මාවතේ මේ තියෙන මගේ නිවසට ආසන්නව ගෙවල් තව හතරක් තියෙනවා. ඒ ලේන් එකේ ඇතුළත ඒ ගෙවල් හතරටම ඒ ජනතාව වෙනුවෙන් තමයි මම මෙතන කතා කරන්නේ. ඒ කියන්නේ දැන් ගෙවල් හතර කියලා කියන්නේ මේ තමන්ගේ හතරක් පහක් තියෙනවා. හරි, ඒක තමන්ගේ පුද්ගලික ඉඩම්ද? මට එතන ගෙවල් දෙකක් තියෙනවා. හරි, ඔබේ පුද්ගලිකයි තියෙන්නේ. දැන් මම ඔබට කිව්වොත් ඔබේ ඔප්පුව පෙන්නන කියලා ඔබේ නමට තියෙනවා. මගේ නමට තියෙනවා. ඔබට පුද්ගලිකයි තියෙන්නේ. ඒකම නීත්‍යානුකූලව මම ඒවට ස්ටෑම්ප් ඩියුටි ගෙවලා මම ඒවත් නීත්‍යානුකූලව ලබා ගත්තා. ඔබ මිලදී ගත්තේ? මම මිලදී ගත්තා. හරි, ඊට පස්සේ? ඔව්, කියන්න. 2013 තමයි ඒක ඉඩමක් ගත්තේ. අනිත් එක 2016. අරගෙන ඔබ නිවස කොට නැගුවා? නෑ, නිවස හදලා තිබිච්ච එක. හදලා තිබිච්චක් ගත්තේ. අනිත් ඇත් ඒ වගේ. ඒක ඉඩම් අරගත්තා. ඒක කෙල්සි හෝම්ස් එකෙන් තමයි මේක 1992 මේ මාස්ටර් ප්ලෑන් එකක් කරලා තියෙනවා. මේ කොටස් කරලා තියෙනවා. අනික මේ ඔක්ෂන් ලෑන්ඩ් එක. ඔක්ෂන් අරගෙන මේ ගෙවල් හදලා තියෙන්නේ. ඉතින් දැන් මගේ නිවස දෙකේ එහා පැත්තේ තමයි රිසර්වේෂන් ඉඩම තියෙන්නේ. ඒ කියන්නේ ආගන නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවට අයිති ඉඩමක්. ඉඩම් කොටස් දෙක. අධිකාරියට. අධිකාරියට අයිති ඉඩම් කොටස් දෙක. අන්න හරියට. UDH IC ඉඩම් දෙකක් තියෙනවා. එකක් ඕවිට කියලා සඳහන් කරලා තියෙනවා මාස්ටර් ප්ලෑන් එකේ. 2013 මගේ ප්ලෑන් එකේ තියෙනවා ඕවිට කියලා.
ඕවිටේ තියෙනවා 25.8% ප්‍රමාණයක් කියලා. හැබැයි දැන් තියෙන හැටියට ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන. මොකද ඇලෙනුයි ඒ අවටයි ගොඩ කරගෙන තියෙන හින්දා. මේක රිසර්වේෂන් එකක්. රිසර්වේෂන් එකක්. හරි. කොහොම විටක ස්ටේට් ලෑන්ඩ් කොහිම විදියක කාටවත් අයිති කරගන්න බෑ. දැන් කොයිම විදියට මොකද්ද ඔබ කියන්නේ? මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? කවුද අයිති කරගෙන තියෙන්නේ? මේක අයිති කරගෙන තියෙන්නේ ටුවරිසම් මිනිස්ටර් ඉන්නේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා. එයාගේ වයිෆ් මොරින් රණතුංග ඇමති මේ 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 මොරින් රණතුංග කියන එයාගේ වයිෆ් කෙනාමට තමයි මේ ඉඩම දැන් aran තියෙන්නේ 2004. නමට aran තිනවා කියන්නේ? නමට කියන්නේ හොර ඔප්පුවක් මාර්ගෙන් deed of declaration එකක් කරලා තිනවා. deed of rectification එකකුයි deed of transfer එකකුයි තුනම කරලා තිනේ එකම දවසේ. එකම දවසේ ඒ කියන්නේ 11 වෙනිදා පෙබරවාරි 11 2004 තමයි මේ documents තුනම. ඔබ ඔබ වකිමක් ඇතුවද මේ කතාව කියන්නේ? අනිවාර්යෙන් මට මේ document එක මේ මගේ ළඟ තියෙනවා දැන්. මොකද්ද document එක? deed of declaration උයි ඒක පොස්ට් ડોකියුමන්ට් එකල කොහොමද කියන්නේ මේ තියන්නේ මේක තමයි මගේ ඔක්කොම ડોකියුමන්ට්ස් තියෙනවා මගේ ලෝයර් ළඟ ඔරිජිනල් ડોකියුමන්ට් සර්ටිෆයිඩ් කරගෙන තියෙනවා මොකද මට බයන්නේ මට මොන හරි වුණොත් කියලා ඒ ඔක්කොම නීතිඥපති ළඟ තමයි තියෙන්නේ ලෝයර්ස් 4 දෙනෙක් ළඟට මම දීලා තියෙනවා මගේ ડોකියුමන්ට්ස් ඉතින් මේක ඩීඩ් ඔෆ් මේ තියෙන්නේ එයාගේ නමට මොරින්ගේ නමට හදාගත්ත මේ පොරොප් නමුත් ඉදම අයිතිය තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව ඔබ දැන් මේ පිළිබඳ පැමිණිලි ඔබ ඇතුළු කණ්ඩායම මේ නිවැසියන් පැමිණිලි කරාද කාට හරි පැමිණිලි කරලා තිනවා මේ පොලිසියට මම ස්ටේට්මන්ට්ස් මේ ඔක්කොම තියෙන ස්ටේට්මන්ට්ස් 11 12 දෙනා දෙනත් එක තියෙන පොලිස් කම්ප්ලේන් දාපුවා පොලිස් කම්ප්ලේන් දාපුවා මේ එකකට කඩු තලංගම පොලිසිය ඒතර මොනවද කරපු ඉන්වෙස්ටිගේෂන්ස් කිසිම ඉන්වෙස්ටිගේෂන් එකක් නැහැ අහහ කිසිම zero investigation ඒ කියන්නේ ඔය එකකටවත් එකකටවත් නැහැ මම IG-ට මම මිරිහාන පොලිසියේ මම IG-ට ලියලා තියෙනවා කිසිම කම්ප්ලේන් මේ ඉන්වෙස්ටිගේෂන් කිසිම විදියකින් එකම මේ මේ ස්ටේට්මන්ට් එක විභාග කරලා නැහැ ඊට පස්සේ මම දැන් ආවට පස්සේ මම ස්ටේට්මන්ට්ස් දෙකක් දාලා තිනවා ඒ දෙක අදටත් විභාග කරලා මේ 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 මට කරදර කරනවා කියලා කවුද කරදර කරන්නේ රිසර්වේෂන් ඊටම දැන් එයා අල්ලගෙන එයා එතන ගයක් හදලානේ ඒකේ ඉන්නවා පොලිසියෙන් දාලා පොලිස් මේ මේ තලංගම පොලිසියේ යුනිෆෝම් ඇඳලා ඔෆිසර්ස් දෙන්නෙක් ඉන්නවා ඒට අමතරව එයාගේ MSD පොලිස් ඔෆිසර්ස්ලා තින්නවා සිවිල් ඇඳලා ඒගොල්ලෝ මං ගෙදරට ආවම මට කාර් එක ගන්න කියනවා මට විතරක් නෙමෙයි අහල පහලටත් එච්චරයි ඉතින් මේක දැන් හරි කරදරයක් නේ ඉතින් මම ඒ හින්දා ගිහිල්ලා මේකට ස්ටේට්මන්ට් දැම්ම අනිත් අනිත් අය අහලා පහල ඉන්න අය මේක කතා කරන්නේ නැත්තේ ඇයි මම තමයි ඒගොල්ලෝ වෙනුවෙන් කතා කරන්නේ මිනිස් බයයි කතා කරන්න ඔබ බය නැත්නම් ඔබ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ මම ඕස්ට්‍රේලියාවේ ඉන්න හින්දා මම ඉතින් මේ බයක් නැති කමක් නෙමෙයි ඔබ දැන් අද ආවේ මොකටද ඔබ 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 4-5 දිනාගේ කතාව කියන්න ඕන කමටද එව නැත්නම් රටට මොකක් හරි පණිවිඩයක් දෙන්නද රටට පණිවිඩයක් මොකක්ද පණිවිඩේ පණිවිඩේ දෙන්නේ දැන් අපි කටවහගෙන හිටියොත් ඒක නෙමෙයි අද රටේ තත්ත්වෙ මෙහෙම වෙලා තියෙන එකනේ මිනිස්සු බයයි කට අරින්න. දැන් මේක මහා දැන් මං අහන්නේ මේක මහා දවල් වෙන දේවල්නේ දැන් ඇවිල්ලා මේ ඉඩම් පුරවගන්නේ මහා දවල්නේ. හරි නාගර මේ ගම්පහ දිස්ත්‍රික්කයේ බැකෝ ගෙනල්ලා ඉඩම් පුරව ගන්නවා මහා දවල්. හරිද? ඊට පස්සේ දැන් මෙතන දැන් බලුවොත් මේක ඒ විතරක් නෙමෙයි ලයිට් කණු පාරේ ලයිට් කණුවෙන් ඉලීගල් ලයිට් කනෙක්ෂන් එකක් අරගෙන ඒකෙන් එතුමාගේ කාර් එක චාර්ජ් කරනවා. ඉතින් කවුද මේගොල්ලෝගේ ඉලෙක්ට්‍රිසිටි බිල ගෙවන්නේ? අපිනේ ගෙවන්නේ. සාමාන්‍ය ජනතාවනේ ඉලෙක්ට්‍රිසිටි බිල ගෙවන්නේ. ඉතින් ඒ අනුව මෙතුමා ඉන්න ඕනේ හිරේනේ. මේවා ක්‍රිමිනල් ඔෆෙන්සස් නේ. දැන් අපි චමුදිත ඔයයි මමයි මේවා කරා නම් මොකද වෙන්නේ? අපි හිරේ දාලානේ. අපි ජීවිත කාලෙම හිරේ. මෙච්චර ක්‍රිමිනල් ඔෆෙන්සස් තියනවා නම් අපේ චාර්ජ් ෂීට් එකේ අපි ජීවිත කාලෙම හිරේ. හරිද? දැන් බලන්න මෙතන. මේ ඊයේ ගත්තේ මේ පින්තූර මම. මේ තියෙන්නේ මේ නාගරික මේක no entry without permission කියලා මේ බෝඩ් ගහලා තියලා 2017 හිටපු ඇමති මේ නාගරික සංග දෙපාර්තමේන්තුවේ ඇමති මේ බෝඩ් ගහලා මේක ඉන්වෙස්ටිගේට් කළා මේක නාගරික සංග දෙපාර්තමේන්තුව ආයිමත් ගත්පත් කරගත්තා. ඔබ පැමිණිල්ලක් කරාද? මම පැමිණිල්ලක් කරලා මම ඔක්කොම ડોකියුමන්ට්ස් දීලා ඒක ඉන්වෙස්ටිගේට් කළා මේක මේ ඉඩම ආයිමත් අත්පත් කළා. ඒ කියන්නේ දැන් මෙතන තියෙන මේ බලන්න මේ ඉඩ මෙතන මේ රිසර්වේෂන් දෙකක්, කෑලි දෙකක්. මේ ලොට් 21 එක නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ආයි අල්ලගත්තා. අරගෙන මේක මෙතන බෝඩ් මේ 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 හැබටක් ගහලා බෝඩ් ගැහුවා. ඒ බෝඩ් තමයි මේ ගලවලා දාලා තියෙන්නේ. 2019 ආයිමත් ඇමතිතුමා මේ මේ පත් වුණාට පස්සේ එයා මේ බෝඩ් ගලවලා දැන් එතන තව ඉදිකිරීමක් ගන්න. දැන් මේකට නඩුවක් ගියා 2017 මම කම්ප්ලේන් එක දැම්මට පස්සේ
තල මේ කඩුවල මේ උසාවියේ මේ නඩුවක් දැම්මා ප්‍රසන්න රණතුංගට විරුද්ධව නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් නාගරික දන් සම්බන්ධ දෙපාර්තමේන්තුවෙන් නඩුව දාලා නඩුවට එයා පෙනී හිටියේ නැහැ කොහිම වතාවක එයාගේ ලෝයර්ස් ප්‍රෙසිඩන්ට් කවුන්සිල් ලෝයර්ස් දෙන්නේ ඉදිරිපත් වෙලා අන්තිමට තීරණය වුණේ එයා එයාගේ ලෝයර්ස් දෙන්න ඇවිල්ලා කිව්වා මේ ඉඩම ඒගොල්ලෝ මෙතනින් ඇයින් වෙලා කියලා මේක බාර දීලා මේ ඉඩම දැන් මේ මේ ඊය ගත්ත ඉඩමෙන් බාර දීලා තියෙනවද මෙතන මේ තියෙන්නේ ගෙදර 2013 හදපු එයා දැන් දැන් ඔය දැන් අපිට සහතිකයක් අවශ්‍යයි මේක ඊය ගත්ත එකක් කියන එක ඔබ දැන් ගියත් බලන්න තියෙනවද මම මගේ ෆෝන් එකේ තියෙනවා දිනේ ඔක්කොම තියෙනවා ඊය දවල් ගත්තේ මේ පිටුරේ ඉතින් දැන් මේ ඉල්ලා අස්කර ගත්තා නම් නඩුවේ මේ ගෙදර කොහොමද 2013 තියෙන ගෙදර තාම තියෙන්නේ එතකොට දැන් ඒක එහෙම එයාට එහින් වෙන්න කියලා නියෝග දීලා තිනවා මෙතනින්. එතකොට මොකද කරන්නේ? ඊට අමතරව 2019 මේ තව ගොඩ නැගිල්ලක් හදලානේ මෙතන. එතකොට දැන් මේ මේ කානුව වහලා මේ කානුව වහලා මේ දෙකටම අල්ලලා තව ගොඩ නැගිල්ලක් ගහලා. ඒ කියන්නේ අර කෑල්ල ලොට් 21 එකක් දැන් අල්ලගෙන. හරිද? එතකොට මෙතනත් ගොඩ නැගිල්ලක් දාලා. ඊට අමතරව තියනවා මෙන්න ලොකු කන්ටේනරයක් දාලා තිනවා අඩි 40කටත් වඩා ලොකු විශාල කන්ටේනරයක් දාලා මුළු ගෙදරම බ්ලොක් කළා. දැන් මගේ ගෙදර මේ මෙතන මේ මගේ ගෙදර බල්කනි එක. මේක ඔක්කොම බ්ලොක් කළා මගේ ගෙදරට වෙන්ටිලේෂන් උත් නැහැ. ඒක පැත්තකින් තියන්නකෝ. හරිද? දැන් මං අහන්නේ මේ වගේ දෙයක් කොහොමද ඇමති කෙනෙක් එයාගේ බලේ පාවිච්චි කළා. දැන් මොකද්ද මෙහෙම කරන්නේ? දැන් මේකේ ඇතුළත තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඔබ ඇතුළත මේ මේ නිවසියන්ට ඇතුළත තියෙන ප්‍රශ්නේ මොකද්ද? කරදර කරනවා. ඒ කියන්නේ පාරේ යන්න බෑ. කරදර කරනවා. හරිද? කාර් එක ගණ්ඩලු. කාර් එක ඒගොල්ලෝ දැන් එයාට ඕන ඇට එතන මීටින් දානකොට දිගටම කාර් පාක් කරනවා. එතකොට අපි බලන් ඉන්නුනේ මීටින් ඉවරනකම් අපේ ගෙවල් වලට යන්න. ඉතින් ඒක තමයි මම කියන්නේ මේක ලොකු ප්‍රශ්නයක්. අනිත් එක මම ආසයි කියන්න ඔබතුමාට දැන් මේ රිසර්වේෂන් ඉඩම් හරියද මෙහෙම පුරව ගන්න ඇමතිට පුළුවන් නම් රජයේ ඉඩමක් කොහිම විතක පුරෝ කියන්නේ නීතිය මාර්ගෙන් කෙනෙකුට බාර දෙන්න බෑ. එහෙමනම් මම දැන් ඔබතුමාට කියනවා එහෙම පුළුවන් නම් එතුමාට කරලා දෙන්න පුළුවන් නම් මේක නීතිය මාර්ගෙන් එයාට ලබා දීලා නම් මම දැන් පොරොන්දුවක් වෙනවා තියෙන ලංකාවේ තියෙන සියලුම රිසර්වේෂන් ඉඩම් පුරවලා දෙන්න. දුප්පත් ජනතාව ගෙවල් නැති ජනතාව කොච්චර ඉන්නවද මේ රටේ? මම ආවේ ඇත්තටම ලංකාවට 2012 දුප්පත් ජනතාවට මට පුළුවන් විදියකින් උදව් කරන්න. ඒක දැන් කඩාකප්පල් කරලා මම ආය ඔස්ට්‍රේලියාවට ගිය මට කරදර කරන්න හින්දා. ඉතින් දැන් මං දැන් ඉල්ලීමක් කරන මං අනිවාර්යෙන් එන්න කැමති ආයමත් ලංකාවට ඇවිල්ලා රිසර්වේෂන් ඉඩම් ටික පුරවලා දෙන්න. මේ වගේම ඇමතිට කරා වගේම දුප්පත් මෙතන දැන් 50ක් තියෙනවනේ පර්චේස් 50ක ප්‍රමාණයක් තියෙනවනේ. ඉතින් හතර දුන්නා මොකද්ද දුප්පත් ජනතාව 10 දිනකට මෙතන ගෙවල් 10ක් හදලා දෙන්න පුළුවන්. ඒක මේ රිසර්වේෂන් එක පුරවනා අනිත් ඒවා පුරවලා දෙන්න කියලා. අනිවාර්යෙන් පුරවලා දෙන්න පුළුවන්නේ. නීතිය එකයිනේ ඔක්කොටම. ඒක නීතියක් ඇමතිවරුන්ට එක නීතියක් දේශපාලන එක නරික නීතියක් සාමාන්‍ය ජනතාව එක නීතියක් වෙන්න බෑනේ. ඉතින් එහෙනම් පුරවලා දෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා. මම මගේ ගෙවල් දෙක විකුණලා හැම සියලුම මුදල මම වැය කරනවා දුප්පත් ජනතාවට. අද මම මෙතන පොරොන්දුවක් වෙනවා දුප්පත් ජනතාවට ගෙවල් හදලා දෙන්න. මම මේ ගෙවල් දෙන්න විකුණන දාලා තියෙන්නේ. විකුණන්න දාලා තියෙන්නේ මට විකුණන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ කියන්නේ? කරදර කරනවා. මොකද ඒක? එන අයට ඒගොල්ලෝ මේ පින්තූර ගන්නවා මගේ ගෙවල් වලට එන අයට අහල පහල දැන් මෙතන වැඩි කෙනෙක් ගන්න ඇවිල්ලා තියෙන්නේ. ගන්න ආපු කෙනෙකුට ගන්න එපා කියලා කිව්වා. කවුද කිව්වේ? ඒක ඉතින් මට දැන් මෙතන කියන්න ටිකක් අමාරුයි. ඒක යාට කිව්වා? ඒ ගන්න ආපුද්දලට ඒගොල්ලෝගේ පින්තූර අරගෙන ගෙදරට එන හැම එක්කෙනාගේම පින්තූර යගේ සිකියුරිටි පින්තූර අරගෙන ඒවා මම හිතන RMV එකෙන් චෙක් කරනවා ඇති කාගේද කවුද මෙතනට එන්නේ කියලා. ඉතින් චෙක් කළා කොහොම හරි හොයාගත්ත මේ ගෙවල් දෙකම ගන්න එක පුද්ගලෙක් පෙනී හිටියා. මම ඇවිල්ලා දවස් දෙකෙන් ලංකාවට එලා දවස් දෙකෙන් ඒ පුද්ගලයාව කොහොම හරි උසස් පුද්ගලෙක් මේ 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 ආණ්ඩුවේ මට කියන්න ආස නැ නම කතා කරලා කියලා තියෙනවා එයාට මෙතනින් ඇයින් එක ගන්න එපා මේකෙන් ඇයින් වෙන්න කියලා. ඔයාලා තොරතුරු තිබෙනවා? තොරතුරු ඔබ කියන්න කැමති නෑ? මම කියන්න නම කියන්න කැමති නෑ? මම කියන්න කැමති නෑ. ඉතින් ඒ වුණාට ඒක තමයි ඇත්ත කතාව. දැන් ඒක වැඩේ කරන්නේ නෑ. ඩීල් එක කරන්නේ නෑ. ඩීල් එක කරන්නේ නෑ. එයා දැන් එකෙන් ඇයින් වුණා. ඉතින් දැන් මට ඊට පස්සේ එයා ඉල්ලනවා එක එක්කෙනාගේ හරහා මේ ඉඩම් දෙක ගන්න මගේ. මොකද එයා දැන් මේ ඉඩම් දෙක ගත්තම මොකද වෙන්නේ? මෙයාට නීතියානුකූලව
අර රිසර්වේෂන් එකේ ඉන්න අයිතියක් ලබා ගන්න පුළුවන්නේ ප්ලේසියෙන් මගේ ඉඩම් දෙකෙන් අඟලයි යට ඕනේ නීති අනුකූල කරගන්න නීති අනුකූල කරගත්ත ගමන් එයාට අර එහෙ පැත්තම දැන් අයිති ඒක ඔබ සූදානම් ඒක දෙන්න මම කොහෙ මේ කොහොමද කෙනෙක්ට ප්‍රශ්නයක් ඇතුළු පුළන්නේ දැන් ඔබ මේක විකුණනවා නම් මේක විකුණන්නත් සූදානම් වෙලා ඉන්නවා නම් ඉතින් දැන් ඔහු ඉල්ලනවා නම් ඒ මොකද හේතුව කියලා මෙහෙමනි චමුදිත හරිද ඉඩමක් ගන්නකොට ඒකේ වටිනාකමක් තියෙනවානේ. ආ ඒ එතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වටිනාකමට අමතරව මම දැන් මේ අවුරුදු 8මාරක් නේ මේ ප්‍රශ්නේ. හරිද? ඉතින් දැන් මේ 8මාර ඇතුළත මට කරලා තියෙන දැන් කියන්නේ මේක මම පෞද්ගලික මේක මේ කරගන්නේ නැහැ. මේක පෞද්ගලික මට ඕනි මේ ලංකාවටම පෙන්වන්න මෙතන මෙතන මේ එක පුද්ගලයෙක් කරන කොච්චර ලොකු අසාධාරණයක්ද මෙතන වෙන්නේ යාගේ බලයෙන්ද කියලා. හරිද? ඉතින් ඒ හින්දා මම මේ එයාට දෙන්න ඇත්තටම කැමති නෑ මම ආසයි සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට දාඩිය මාංශයෙන් හම්බ කරපු කෙනෙකුට එතන මේ 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 එතන අරගෙන එයාට මං වගේම මේ මේ එතන මේ මේ දුක් විඳින්න මොකද එතන කුරුළු ඉන්න ඔබ ඇතුළු කණ්ඩායම ඔය ඉන්න නිවැසියෝ ටික මට ඉන්න ඒවල් පහක් විතර තියෙනවා කව මේකල බලාපොරොත්තු වෙන සාධාරණත්වය මොකද්ද රජෙන් ඉල්ලන්නේ මේ ඉඩම ආයිමත් රජයට ගන්න අරගෙන දෙන්න දුප්පත් ජනතාවට. ඇයි මේ ඇමතිට දෙන්නේ මෙතන? ඇමති ප්‍රසන්නන්තුන් ඇමතිතුමාට මොකද මෙතන ඉන්න දෙන්නේ? යාට නිවාස කීයක් තියෙනවද? වැඩක් නැහැ නේ යාට එතන මෙතන ඉන්න දෙන්න. ඉතින් ඒකයි මං කියන්නේ මේක ආයිමත් රජයට අරගන්න. මම ගෙවල් එහෙම අරගෙන කොටස් කරලා දෙන්න දුප්පත් ජනතාවට. මම මගේ ගෙවල් දෙක විකුණලා මං සල්ලි ටික දෙන්නම්. එතනින් ආරම්භයක් කරමු අපි. මේ රටට වෙනසක් කරන්න. මේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන්. මම කැමති ඒක කරන්න. හොඳයි බොහොම ස්තුතියි බලමු සමාජ මාධ්‍ය හරහා ලොකු ආන්දෝලනයක් මේ ඇතිවන ආකාරයේ ගියපු වීඩියෝ එකක් පිළිබඳව අපි කතා කරමු යමක් තව එකක් මට කියන්න ඕනේ දැන් මේ අනවසර ඉදිකිරීමකට කොහොමද පොලිස් මූලස්ථානයක් දෙන්නේ පොලිස් මූලස්ථාන කියන්නේ පොලිස් මුරපොලක් පොලිස් මුරපොලක් දෙන්න බෑනේ අනවසර ඉදිකිරීමකට යුනිෆෝම් ඇඳලා පොලිස් ඔෆිසර්ස්ලා එතන රකින්නවා ඉතින් ඒකලොන්ට පඩි ගෙවන්නේ කවුද සාමාන්‍ය ජනතාවනේ ඒගොල්ලෝ පඩි ගෙවන්නේ. එතකොට MSD ඔෆිසර්ස්ලා ඉන්නේ කොහමද? සිවිල් ඇඳගෙන. එයාගේ එතන ඔෆිෂල් රෙසිඩන්ස් නෙමෙයිනේ ඇමතිතුමාගේ ඔෆිෂල් රෙසිඩන්ස් නෙමෙයි. ඉතින් ඔෆිෂල් රෙසිඩන්ස් නැතිකොට එයා ඒගොල්ලෝ එතන MSD ඔෆිසර්ස්ලා ඒගොල්ලෝගේ පඩි ගෙවන්නේ කවුද? සාමාන්‍ය ජනතාව. එතකොට මෙතන ඔෆිසර්ස්ලා හතර දෙනෙකුට එක අනවසර ඉදිකිරීමකට ඔෆිසර්ස් හතර දෙනෙකුට අප මේ සාමාන්‍ය ජනතාව පඩි ගෙවනවා. ඉතින් මොකද මේ රටේ නීතිය? මේ රටේ නීතිය මොකද්ද? දැන් දුප්පත් මිනිස්සෙක් පොල් ගෙඩියක් කැඩුවොත් පවුලට කන්න දෙන්න නැතුව පොල් සම්බෝලයක් හදලා බත් ටිකක් එක්ක කන්න දෙන ඒ මිනිස්සව දානවා හිරේට. හරිද? එතකොට මෙච්චර අපරාධයක් කළා මෙච්චර අපරාධයක් කළා කෝ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. මෙතුමා ක්‍රිමිනල් ඔෆෙන්සස් කීයක් කළා තියෙනවද මේ ඉඩමේ? මේ ඉඩම අලගෙන අරගෙන තියෙන හොරොප්පුවකින් අරන් තියෙන රිසර්වේෂන් ඉඩම පුරවගෙන තියෙනවා. එතකොට මේ නාගරික සංඝ දෙපාර්තමේන්තුවේ බෝඩ් ගලවලා තියෙනවා ඉලෙක්ට්‍රිසිටි වයරින් කනෙක්ෂන් අරන් පෞද්ගලික කාර් එක චාර්ජ් කරලා තියෙනවා පාරේ මේ මේ ටර්න් රවුන්ඩ් සර්කල් එක දැන් ඇත්තේ නැහැ ටර්න් රවුන්ඩ් සර්කල් එක නු පාරෙන් උත් අල්ලගෙන තියෙනවා කොහොම මේවට නීතිය ක්‍රියාත්මක වෙලා ඒකයි මම ඔබතුමාට මම මේක ඒක තමයි මෙතන මේ ඔබතුමා ළඟට ආවේ මේක මේ 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 මෙතන වෙන අසාධාරණේ රටට පෙන්වන්න කරා. හරි බලමු. අපි දැන් මේ කතාව රටට ඉදිරිපත් කළා. බලමු ඇමතිවරයාගේ පාර්ශ්වයෙන් දක්වන්නේ මොන වගේ අදහසක්ද කියලා. මේ කියන්න තියෙන මොකක්ද කියලා. කෙසේ වෙතත් රංජීවි ද සිල්වා මහත්මිය මේ නිවැසියන් කණ්ඩායමක් මූලදෙන ප්‍රශ්නය පිළිබඳව අනාවරණය කරනවා. මේකේ තවත් පැත්තක් තියෙනවද කියන අපි දන්නේ නැති නිසා ඒ හැම කාරණාවකටමත් අවස්ථාව ලබා දෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඒ නිසා මේ ඇගේ කතාව ඈ ප්‍රශ්න කරන්නේ රිසර්වේෂන් ඉඩම්වල අයිතිය සහ අනාගතය පිළිබඳව වන මාතෘකාව තමයි මේ සමාජයේ විවෘත කරලා තිබෙන්නේ. හරි බොහොම ස්තුතියි. බලමු අපි මෙතනින් පස්සේ මොකද්ද වෙන්නේ කතාව. මේ කතාව ඊළඟ පියවර මොකද්ද කියන්නේ. ස්තුතියි.